ලොව බොහොමයක් දෙනා හින්දි සිනමාව නැරඹුවත් මේ වන විට එම ප්‍රේක්ෂකයන් දමිළ සිනමාවටද යොමු වීමට පටන් ගෙන තියෙනවා. ඉන්දියාවේ දමිළ සිනමාව ගත්තොත් එය හින්දි සිනමාව සමග කරට කර යා හැකි සිනමාවක් බවට පත් කිරීමට දමිළ අධ්‍යක්ෂකවරුන් සමත් වී තිබෙනවා. දමිළ සිනමාව තුළ එහි රංගන ශිල්පීන් වගේම රංගන ශිල්පිනියන්ටද ලංකාවේ වගේම ලෝකීය රසික රසිකාවියන් ආදරය කරනවා. ඉතින් අපි මේ ඔයාලට ගෙනෙන්නේ ඉන්දියාව තුළ වගේම ලෝකයේ පුරා ජනප්‍රියම දමිළ චිත්‍රපටි නිළියන් 10 දෙනෙක් පිළිබඳවයි. ඒ වගේම වීඩියෝ අවසානයේ අපි මේ නිළියන් දස දෙනා විසින් චිත්‍රපටයක් සඳහා අය කරන මුදලත් අපි ඔයාලට කියනවා. ඒ හින්දා වීඩියෝ ඉවර වෙනකම් බලන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. දැන් අපි බලමු කවුද මේ දමිළ චිත්‍රපටි නිළියන් 10 දෙනා කියලා. ගයනා මාරියන් කුරියන් හෙවත් නයන්තාරා උපන්නේ 1984 නොවැම්බර් මාස 18 වන දිනයි. දකුණු ඉන්දියා චිත්‍රපටි බොහොමයක තම දායකත්වය ලබා දී ඇති නයන්තාරා වෘත්තීයමය රංගන ශිල්පිනියක්. නයන්තාරාගේ දෙමව්පියන් වන්නේ කුරියන් කොඩියාටු සහ ඔමානා කුරියන් යන දෙපළයි. මෑගේ පියා වෘත්තීය ඉන්දියානු ගුවන් හමුදාපතිවරයෙක්. රංගනය වගේම ඉගෙනුම් කටයුතු වලට ඉතා දක්ෂමය සාහිත්‍ය උපාධිධාරිණියක් වෙනවා. 2003 රංගන ක්ෂේත්‍රයේ පැමිණෙන නයන්තාරා ප්‍රථම වරට අපට රූපවාහිනී ටෙලිමීඩියක් ලෙස දැකගන්නට හම්බ වෙනවා. ඒ මානසින්නක් කරේ නම් දමිළ රූපවාහිනී ටෙලිනාට්‍යයෙන්. ඉන් පසුව දමිළ සිනමාවට එමට වළම් ලබා ගන්නා මැය අයියා නම් දමිළ චිත්‍රපටයේ රංගන දිගය ආරම්භ කරනවා. රාජාරාණී චිත්‍රපටය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානයකින්ද ලබාගෙන තිබෙන නයන්තාරා 2018 වසරේ ඉන්දියානු ෆෝක් සංග්‍රහලයිස්තුවේ හොඳම සිනමාතරු 100 දෙනා අතරටද තේරීපත් වී තිබෙනවා. 9 වන ස්ථානයේ හිමි කරගන්න හංසිකා මෝත්වානි උපන්නේ 1991 අගෝස්තු මාස 9 වන දිනයි. එහි මුම්බයිහිදී ප්‍රදීප් මෝත්වානි සහ මෝනා මෝත්වානි යන දෙපළටයි. ඒ වගේම මෑත වැඩිමහල් සහෝදරයෙක්ව සිටින අතර ඔහුගේ නම වෙන්නේ ප්‍රශාන්ත් මෝත්වානි. මෙය සිත් පවුලකින් පැවතගෙන එන තරුණියක්. කලින් වයක රූපවාහිනී වැඩසටහනකින් තම වෘත්තීයමය රංගන දිවිය ආරම්භ කරන හංසිකා අකලක බුම් බුම් වැඩසටහනේ තම වෘත්තීය දිවිය පටන් ගන්නවා. ඒ වගේම හින්දි චිත්‍රපටයක් වෙන කොයි මිල් ගාය චිත්‍රපටයේ කුඩා චරිතයකට මෑතම දායකත්වය සපයා දී තිබෙනවා. හංසිකා යනු මේ වන විට බොහොමයක් දකුණු ඉන්දියානු චිත්‍රපටවල දකින්නට ලැබෙන චරිතයක්. ඒ වගේම තෙලුගු චිත්‍රපටයක් වන දේශමාදුර චිත්‍රපටය සඳහාද අයට ෆිල්ම්ෆෙයාර් සම්මානයක් ලැබී තිබෙනවා. මප්පිලයි, ඔරුකල් ඔරු කන්නාඩි, බෝගන් වැනි අති සාර්ථක චිත්‍රපටි බොහොමයකට මේ රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. 1985 ඔක්තෝබර් මාස 26 වන දින උපන් අසින් කොටුම් කාල් මේ ලයිස්තුවේ 8 වන ස්ථානයේ හිමි කර ගන්නවා. අසින් කියන්නේ එක්තරා කාලයකදී දමිළ සිනමාවේ පමණක්ම දක්නට ලැබුණු චරිතයක්. ඇය උපන්නේ කොචි නගරේ ජෝසප් කොට්ටුම්කාල් සහ සෙලනි කොට්ටුම්කාල් යන දෙපළටයි. ඇයගේ පියා මෑට අසින් යන නම තබා තිබෙන්නේ අකුසල් නොකරන්නා යන අර්ථයෙන්. නමේ ඒ අකුරින් කියවෙන්නේ කිසිම සංස්කෘතියකට අයත් නොවන බවත් ඒ අර්ථයෙන් අසින් යන්නේ සම්පූර්ණ තේරුම් වෙන්නේ කිසිම සංස්කෘතියකට අයත් නොවූ අකුසල් නොකරන්නා යන්නයි. කොචිහි අධ්‍යාපනය ලබා ඇති අසින් ඉංග්‍රීසි සාහිත්‍ය ගෞරව උපාධි ධාරිණිය. ඒ වගේම අසින්ට භාෂා 8ක් කතා කිරීමටද පුළුවන්. ඇයගේ සිනමා දිවිය ආරම්භ වෙන්නේ නරේන්ද්‍රන් මාකන් ජයකාන්තන් වාකාන මලයාලම් චිත්‍රපටයෙන්. ඇය විසින් හොඳම දමිළ නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානයක්ද දිනාගෙන තිබෙනවා. ඒ ගජිනි චිත්‍රපටයෙන්. ඒ වගේම දමිළ සිනමාවේ හෝකිරි වේල් වැනි අති සාර්ථක චිත්‍රපටි සඳහාද සමරංගණයෙන් සහය දැක්වීමට අසින්ට හැකි වී තිබෙනවා. දමිළ සිනමාවෙන් බැහැරව හින්දි සිනමාවටද පැමිණෙන අසින් පෙර රඟපෑ ගජිනි චිත්‍රපටයේම හින්දි සංස්කරණයට තම දායකත්වය ලබා දෙනවා. එහිදී අමෙරිකාන් සමග රංගනයේ නිරත වන මෑගෙන් එම චිත්‍රපටයේ ඉන්දියානු බොක්ස් ඔෆිස් වාර්තා බිඳහැලීමට සමත් වෙන්නේ ඉන්දියානු රුපියල් බිලියන ආදායම් සීමාවද හසු කරමින්. ඉන්පසුව හින්දි සිනමා චිත්‍රපට කීපයක් වන රෙඩි, හයිෆුල් 2, කිලාඩි වැනි චිත්රපට සඳහා තම රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. මයික්‍රෝමැක්ස් සහ අධ්‍යක්ෂකවරයෙක් වන රාහුල් ශර්මා සමග මෑ 2016 වසරේදී විවාහ වෙනවා.
මේ වන විට ඇහැට තියෙන්නේ අල්ප සිටින අතර ඇගේ නම වන්නේ අරින්. හත්වන ස්ථානය හිමි කරගන්න ශ්‍රියා සරන් දකුණු ඉන්දියානු නිලියා නිරූපණ ශිල්පිනියක් වගේම අමෙරිකානු චිත්‍රපට ක්ෂේත්‍රයටද සම්බන්ධ කෙනෙක් වෙනවා. 1983 සැප්තැම්බර් 11 තමයි මෙයා ඉපදිලා තියෙන්නේ. පුෂ්පේන්ද්‍රන් සහ නිරාජා සරන් කියන්නේ මෙයාගේ දෙමව්පියන්. එයා කුඩා කාලේ ජීවත් වෙලා තියෙන්නේ ඉන්දියාවේ හරිද්වාර නගරේ. ඒ වගේම සාහිත්‍ය උපාධිධාරිණියක්. නර්තනයටද ඉතාමත් දක්ෂතා දක්වන ශ්‍රියා කතක් නර්තන ශිල්පිනියක් ලෙසටද කටයුතු කර තිබෙනවා. ප්‍රථම දමිළ සිනමා චිත්‍රපටිය ලෙස ඉස්තම් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියත් වාණිජමය අතින් සාර්ථක වූ චිත්‍රපටිය වන්නේ සන්තෝෂම් චිත්‍රපටිය. ඒ වගේම දමිළ ප්‍රේක්ෂකින්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් ශිවාජී චිත්රපටිය දමිළ සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳහිලීමට සමත් වූ චිත්‍රපටියක්. ඉන්න නැවති හොලිවුඩ් සිනමාවටද පැමිණෙන ශ්‍රියා End of the Line, Midnight Children වැනි චිත්‍රපටිවලටද එයාගේ රංගන දායකත්වය ලබා දී තිබෙනවා. රුසියානු ව්‍යාපාරිකයෙක් වන ආන්ද්‍රේ කොස්චේත් සමඟ විවාහ වී සිටින ශ්‍රියා අසරණයින්ට උදව් කරන සංවිධාන කීපයකම සාමාජිකත්වය දරනවා. ඊළඟට අපේ ලයිස්තුවේ 6 වෙනියට ඉන්නේ ශ්‍රුති හසන්. එයා ඉපදිලා තියෙන්නේ 1986 ජනවාරි 28 වෙනිදා. ශ්‍රුති හසන් කියන්නේ ඉන්දියානු දමිළ නළු කමලා හසන්ගේ සහ චාරිකා ටාකුර්ගේ දියණිය. මෑ විසින් ඉන්දියාවේ කොලිවුඩේ, බොලිවුඩේ සහ ටොලිවුඩේ වැනි සෑම සිනමා ක්ෂේත්‍රයක්ම නියෝජනය කර තිබෙනවා. චෙන්නයි නගරයේ පිහිටි පාසලකින් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ඇති හසන් ඡන්ද ඇන්ඩ්‍රූ විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ඇය සංගීතය සහ සිනමාවටද ඇලුම් කිරීම නිසා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී තිබෙනවා. විවාහ අවසරයේදී කුඩා රංගන ශිල්පිනියක් ලෙස රංගනයට පා තබන හසන් තම පියාගේ චිත්‍රපටයක් වන හේ රාම් චිත්‍රපටයේ රඟපානවා. පසුව බොලිවුඩයේ තුල සිටින ඉම්රාන් ඛාන් සමඟ ප්‍රථම වෘත්තීය රංගන දිවිය ආරම්භන හසන් බොලිවුඩයේ අනෙකුත් චිත්‍රපට සඳහාද ආරාධනා ලබනවා. ෆිල්ම් ෆෙයා සම්මානයක්ද හිමිකර ගැනීමට සමත් වී ඇති මැය ගබ්බර් සිං, වේදාලම් වැනි ආදායම් බිඳහෙළ චිත්‍රපට කීපයකට තම දායකත්වය ලබා දී තිබෙනවා. තවද රෝසන් දෙවන චිත්‍රපටයේ දමිළ සංස්කරණය තුළ එල්සාගේ චරිතයට දමිළ හඬින් හඬ කවා ඇත්තේ ශ්‍රුති හසන්ගේ හඬවීම සුවිශේෂී කරුණක්. රංගනයට මෙන්න ගායනයටද මනාව දක්ෂතා දක්වන නැය හොඳම පසුබිම් ගායනයටද ෆිල්ම් ෆෙයා සම්මානයක් හිමි කරගෙන තිබෙනවා. කාජල් අගරවාල තමයි මේ ලයිස්ට් එක 5 වෙනි ස්ථානයේ හිමි කරගන්නේ. එයා ඉපදිලා තියෙන්නේ 1985 ජූනි මාසයේ 19 වෙනිදා මුම්බයි නගරේ. විනේ අගරවාල සහ සුමන අගරවාල යන යුවළගේ දියණිය වන කාජල් අගරවාල් මුම්බයිහි පිහිටි ශාන්ත අන්තෝනි උසස් විද්‍යාලයේ තම අධ්‍යාපනය හදාරලා තිබෙනවා. මාධ්‍යකරණයේ සම්බන්ධයෙන් උපාධියක් හිමි කාජල් හට මීෂා නම් ඇයගේම සහයකයෙක්ද සිටිනවා. හින්දි සිනමාවෙන් රංගන දිවිය ආරම්භන මෑගේ පළවෙනි චිත්‍රපටය වෙන්නේ කියුන් හෝ ගයානා චිත්‍රපටයයි. පළමු තෙලුගු චිත්‍රපටය වන මගා දීලා චිත්‍රපටයේ රඟපෑමක් සමග එම චිත්‍රපටයට ලැබි සාර්ථකත්වය නිසාම මෑ තෙලුගු චිත්‍රපටි සඳහා පමණක් සීමා වෙනවා. ඒ වගේම නාන් මහන් නල්ය, මාත්‍යන්, විවේගම් වැනි සාර්ථක දමිළ චිත්‍රපටි සඳහාද මෑගේ රංගනයෙන් දායක වෙලා තිබෙනවා. බොලිවුඩයේ ඒ චිත්‍රපටි කිහිපයක නවතත් දක්නට ලැබෙන කාජල් සිංගම් ස්පෙෂල් 26 වැනි චිත්‍රපටිවලදීද ඔබට දැකගන්නට පුළුවන්. චෙන්නයි නගරයේ උපන් සමන්තා අක්කිනේගේ මෙම ලයිස්ට්ේ 4 වෙනි ස්ථානයට පත් වී තිබෙනවා. 1987 අප්‍රේල් 28 වෙනිදින උපන් සමන්තාගේ ක්‍රියා තෙලිඟු ජාතිකයෙක් වන අතර මව මලයාලම් ජාතික කාන්තාවක්. තම උපාධියද අවසන් වීමට කලින් නිරූපණ ක්ෂේත්‍රයට පැමිණෙන මැය එය අතරතුර සිනමාවට පැමිණීමට වරම් ලබා ගන්නවා. වෘත්තීය වශයෙන් දකුණු ඉන්දිය රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන මෑය විසින් ෆිල්ම්ෆෙයාර් සම්මාන කිහිපයක්ද හිමි කරගෙන තිබෙනවා. මේ මායා චෙසවි යන එවැනි චිත්රපටය අතරින් එක චිත්රපටයක් වෙනවා. දකුණු ඉන්දියාවේ මේ වන විට ජනප්‍රියම තාරකාවක් වන මෑය එක දුප්පත් ළමුන් හට ආධාර උපකාර කිරීම සඳහා සංවිධානයන්ට පිහිටා තිබෙනවා.
නාග චෛතන්‍ය සමග විවාහ වී ඇත් නෑගේ ස්වාමියා ක්‍රිස්තියානි ජාතික තරුණේ. ඉතින් මේ අපූර්ව ගැළපීම නිසාම සමන්තාගේ රසික රසිකාවියන් විසින් එම දෙපළට සේසුම් යන නමින් නැමැතීමට පුරුදුව සිටිනවා. උල්තියමය නිලියක් සහ නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරන ත්‍රිෂා මෙම ලයිස්තුවේ තුන්වන ස්ථානය දිනා ගන්නවා. දමිල සහ තෙලුගු චිත්‍රපටවල තම ලංගරෙන් දායක වන ත්‍රිෂා ක්‍රිෂ්ණන් උපන්නේ 1983 මැයි මස 4 වෙනි දිනයි. මැක්රාසිහි උපන් මෑගේ දෙමාපියන් වන්නේ උමා සහ ක්‍රිෂ්ණන් යන දෙපළයි. ව්‍යාපාර කළමනාකරණය හැදෑරීමෙන් පසුව ඇය විවිධ වූ නිරූපණ ශිල්පී තරඟ සඳහා සහභාගී වී ඇති අතර ඉන්පසු වෙනම් දැන්වීම සඳහාද මෑට ආරාධනා ලැබෙනවා. මිස් මැඩ්‍රා රූ රාජිනී තරඟ ජයග්‍රහණය කිරීම මෑගේ දිවියේ විශේෂී සංදිස්ථානයක් වෙනවා. ඒ වගේම 2011 අවසරයේදී මිස් ඉන්දියා තරඟයකදී සහභාගී වෙන ත්‍රිෂා එහිදී හොඳම සිංහවටිනී සම්මානය දිනා ගන්නවා. එනිසාම මෑත දමිල චිත්‍රපට සඳහා ආරාධනා කිහිපයක් ලැබෙනවා. ඒ වගේම හින්දි චිත්‍රපටයක් වන කට්ටා මීටා චිත්රපටය තුළද මෑව ඔබහට දක්නට පුළුවන්. දකුණු ඉන්දිය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානයද දිනා තිබෙන ත්‍රිෂා 2010 වසරේ විජය සම්මානයද හිමි කරගන්නවා. මවට ඉතාමත් ලැබි ත්‍රිෂා වලක් ඉන්දියානු ව්‍යාපාරිකයෙක් වන වරුන් මනියන් සමග විවාහ ගිවිස ගන්නවා. නමුත් එම විවාහය 2015 දී දෙදරා යන අතර නැවතත් ඇය තනිකඩව ජීවත් වෙනවා. තමන්නා භාතියා මෙම ලයිස්තුවේ දෙවන ස්ථානයට පත් වී තිබෙනවා. ඇය ඉපදිලා තියෙන්නේ 1989 දෙසැම්බර් 21 වන දින. ඉන්දියාවේ ජ්‍යොතිර්විද්‍යාවේ කියනුක අනුව මෑගේ ප්‍රථම නම වෙනස් කර තමන්නා යන නම යොදාගෙන තිබෙනවා. මෑගේ දෙමාපියන් වන සන්තෝෂ් හා රජානි භාතියා යන දෙපළ වෘත්තියේ දියමන්ති අලෙවිකරුවන්. සින් ජාතික පවුලකින් එන මෑගේ වයස අවුරුදු 13 තම පාසලේ වේදිකා නාට්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කර තිබෙනවා. දමිල හා තෙලුගු චිත්‍රපට වලට අමතරව හින්දි චිත්‍රපට වලට සමදායකත්වය ලබා දී ඇති තමන්න චාන්සේ රෝහන් චෙහෙරා චිත්‍රපටයේදී ඔබට දැකගන්නට පුළුවන්. තෙලුගු සහ දමිල චිත්‍රපට ගත්තොත් ශ්‍රී සහ කේච යනු මෑගේ සාර්ථකම චිත්‍රපට වෙනවා. ඒ වගේම ආදායම් වාර්තා අතරටගේ චිත්‍රපට ලෙස ආයන් තිරුතායි දේවි ධර්මදුරායි වැනි චිත්‍රපටවල හඳුන්වන්න පුළුවන්. බාහුබලී චිත්‍රපටයේ රඟපෑමත් සමඟ මෑ දකුණු ඉන්දියානු චිත්‍රපටවල පමණක් තම දායකත්වය ලබා දෙන බවට ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම තමන්නා කියන්නේ ඉන්දියාවේ වැඩිම මුදලක් අය කරන නිළියන් අතරින් තවත් එක්කෙනෙක් වෙනවා. මෙම ලයිස්තුවේ පළවෙනි ස්ථානය හිමි කරගන්නේ අනුෂ්කා ශෙට්ටි. ඇය ඉපදිලා තියෙන්නේ 1981 නොවැම්බර් 7 වන දිනයි. මෑගේ උපන් නම ස්වීටි ෂෙට්ටි ලෙස දෙමෝපියන් තබා තිබුණත් පසුව ඇය විසින් ඇයගේ නම සිනමාවට ගැලපෙන පරිදි අනුෂ්කා ෂෙට්ටි ලෙස වෙනස් කරගන්නවා. මෑගේ දෙමෝපියන් වෙන්නේ විටා ෂෙට්ටි සහ ප්‍රෆුල්ලායි. ඉන්දියාවේ බැංගලෝරු වලදී තම අධ්‍යාපනය නිමා කරන අනුෂ්කා ගොඩනැගිලි නිර්මාණ ශිල්පයද හදාරා තිබෙනවා. 2005 වසරේ තෙලිහි චිත්‍රපටයක් වන සුපර් චිත්‍රපටයෙන් සිනමාවට පැමිණෙන මෑය හොඳම සහාය නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය ඒ සඳහා දිනා ගන්නවා. පසුව 2006 වසරේ මෑ රඟපෑ SS රාජ් මෞලි විසින් අධ්‍යක්ෂණය කළ වික්‍රමාර්කඩු චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙළමින් තිරගත වෙනවා. ඉන්පසුව අරුන්ධති වේදම් වැනි චිත්රපටි සඳහා ඇයට හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයද දිනා ගන්නවා. බාහුබලී චිත්‍රපටයේ දේවස්නා රජනිගේ චත්තේ සඳහා මෑ රංගනින් දායක වන අතර එම චිත්‍රපටයේ ඉන්දියාවේ ආදාන වාර්තා බිඳැමීමට සමත් වුණා. ඉතා ඉහළ ඉල්ලුමක් සහිත නිළියක් වන අනුෂ්කා දකුණු ඉන්දියාවේ සිනමාවේ ලේඩි සුපර්ස්ටාර් නමින් හඳුන්වනවා. ඉතින් මෙතෙක් කළ අපිත් එක්ක රැඳී සිටි ඔයාලා කැමති ඇති නේද මෙම රංගන ශිල්පිනියන් ලංකාවේ මුදලින් කොපමණ මුදලක් අය කරනවද කියලා දැනගන්න? දැන් අපි කියන්න හදන්නේ ඒ ගැනයි. නයන්තාරා විසින් ශ්‍රී ලංකාවේ රුපියල් කෝටි 10ක් පමණ එක් චිත්‍රපටයක් සඳහා අය කරනවා. හංසිකා ගත්තොත් ඇය රුපියල් කෝටි 6ක මුදලක් අය කරනවා. අසින් ශ්‍රියා සාරන්, ශ්‍රුති හසන්, සමන්තා අක්කිනේති, ත්‍රිෂා ක්‍රිෂ්ණන් හා තමන්නා භාටියා කෝටි 2 බැගින් අය කරනවා. ඒ වගේම කාජල් අග්‍රවාල් කෝටි 4කුත්, අනුෂ්කා ශෙට්ටි කෝටි 8ක මුදලකුත් අය කරන බව ඉන්දිය වෙබ් අඩවිවල සඳහන් වෙනවා. ඉතින් අද වීඩියෝ ගැන ඔයාලා මොකද හිතන්නේ? මේ චිත්‍රපටයේ නිළියන්ට වඩා ඔබ ආසයක් කරන තවත් දමිල නිළියන් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ දමිල චිත්‍රපටයේ නර්මනේ ආලෝන්ටක් දැනගන්න මේ වීඩියෝ කැමති නම් ෂෙයා කරන්න. මේ වගේම තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.